මේ US Airways ගුවන් යානයයි අද අපේ මගින් 155යි. සුපුරුදු ඇමතීම කැප්ටන් සලීගෙන්. සුපුරුදු පරිදිම යානය ගුවන්ගත වෙනවා. පළමු තප්පර කීපෙදීම කොහෙදෝ ඉඳන් ආපු පාත්‍යන් රංචුවක් යානයේ ප්‍රධාන එන්ජින් දෙකේම ගැටෙනවා. දරුණු අනතුරක්. යානයේ පොළොවෙන් අඩි 3000ක් පමණ උඩින් සැලකිය යුතු උසක් නෙමේ. ඒ උනත් මොනවාත් කරන්න බැරි ගානට අනතුරු බරපතලයි. සුපුරුදු විදිහට සලි පාලන මධ්‍යස්ථානයේ අමතනවා. අනතුරු ගැන දැනුම් දෙනවා. ඊළඟට කරන්න ඕන දේ ගැන උපදෙස් පතනවා. එයාලා කියන්නේ යානේ ආපහු හරවගෙන එන්න කියලා. නැත්තම් ළඟම තියෙන ගුවන් තොටුපළට බාන්න කියලා. පළපුරුද්දෙන් සලීට දැනුනේ යානයට තරම් කාලයක් නෑ කියලා. පාලක මැදිරිය කියන විදිහට කළොත් අනිවාර්යයෙන්ම යානේ විනාශ වෙනවා. සිකුරුයි. දැන් යානේ ටිකෙන් ටික පොළොවට ලං වෙනවා. වේගයත් වැඩි වෙනවා. එයා දැඩි තීරණයක් ගන්නවා. ළඟම තිබුණේ හඩ්සන් ගඟ. නමුත් සලී කවදාක්වත් ගඟක ගුවන් යානයක් ගොඩ බස්සලා නෑ. එහෙම පුහුණු කරලත් නෑ. අනික එන්ජින් ක්‍රියාවිරහිත වූ යානයක්. නමුත් මේ තමයි තියෙන හොඳම විකල්පය. යානයේ වේගය ටිකෙන් ටික වැඩි වෙනවා. මගින්ට දැනුම් දෙනවා හදිසි ගොඩ බෑමකට සූදානම් වෙන්න. කැප්ටන් සලී ගුවන් යානය ගඟට පාත් කරනවා. ගුවන් සේවිකාවන් කෑ ගහනවා. සමහරු අඬනවා. තවත් අය දෙවියන් යදිනවා. ජීවිතයේ අවසානය කියලා හැමෝම හිතනවා. ජෝයාගේ සීට් එක ළඟ හිටපු අනිත් කෙනාගේ අත අල්ලගත්තා. හවස පහට මම ගෙදර ආවේ නැතිනම් මගේ ප්ලේන් එක කඩන් වැටිලා. පෝල් බිරිඳට දුරකථනයෙන් කියනවා. අම්මේ මං ඔයාට ආදරේ. අම්මව බදාගෙන කියනවා. මාස 11ක පුංචි දරුවෙක්ගේ අම්මා එයාව ලං කරගෙන තදින්ම තුරුළු කරගන්නවා. ලොකු ගැස්සීමක්. යානය ගඟ දිගේ ඇදීගෙන යනවා. අපි මැරෙයිද? හැම හිතක් ඇතුළෙම බය. ගැස්සීම මොහොතකට නැවතෙනවා. එක පාරටම වතුර කඳක් ඇතුළට. අයිස් මිදෙන සීතලක්. ඉක්මනට එළියට යන්න. එළියට යන්න. සලීගේ උපදෙස්. සලීව දැක්කම තමයි හැමෝටම හිතුනේ අපි තාම ජීවත් වෙනවා කියලා. වෙරළ ආරක්ෂක යාත්‍රාවන් උදව්වට මගෙන් 155ම බේරගන්නවා. කිසිම කෙනෙකුට අනතුරක් නෑ. හැම දෙනාම බේරගත්තට පස්සේ වෙරළ ආරක්ෂක යාත්‍රාවට නැග්ග අන්තිමය කැප්ටන් සලී. සලී මගීන්ට වීරයෙක්ුණත් එයාට විරුද්ධව නඩු විභාග. පාලන මැදිරියේ උපදෙස් නැතිව ගඟට යානය ගොඩබාපු නිසා. නමුත් සලීව ගෞරවාන්විතව නිදොස් කරනවා. සලීගේ වීරක්‍රියාව සියලූම වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා. සලී නිහතමානීට නින්දා ප්‍රශංසා දෙකම සිනහවකින් බාරගන්නවා.